බන්ධනාගාරයේ රැඳවියන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම බන්ධනාගාරයේ රඳවා සිටි තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ කිරීමේදී ඊයේ පස්වරුවේ මහර බන්ධනාගාර පරිසරය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. මෙම තත්ත්වයේ උත්සන්න වීමත් සමග රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන්ව රැඳවියන්ගේ පාලනයට නතු කර ගැනීම සඳහා ප්‍රයත්න දරා ඇති බවද පොලිසිය සඳහන් කළා. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 50කට අධික සංඛ්‍යාවක් මෙවන විට මෙම සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිවීමෙන් අනතුරුව කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ රාගම පොලිස් ස්ථාන අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් පහක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් කිහිපයක්ද තත්ත්වය සමනය කිරීම සඳහා යොදවා තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් නැතුළු ආරක්ෂක අංශ ඊයේ පස්වරුවේ සිට මේ දක්වා තත්ත්වය සමනය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් දියත් කර ඇති අතර රැඳවියන් විසින් බන්ධනාගාරයේ කාර්යාල සංකීර්ණ ඇතුළු දේපළවලට ගිනි තබා දැඩි අලාභහානි කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අද උදෑසන දක්වා විවිධ අවස්ථාවලදී යම් ආකාරයකට රැඳවියන් පැන යාමට උත්සාහ කර ඇති බවට වාර්තා වෙනවා. මේ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන්ට බලය පාවිච්චි කිරීමට සිදු වුණා. බන්ධනාගාර රැඳවියන් 45ක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. 8 දිනක් මේ අවස්ථාව වන විට මියගොස් තිබෙන බවටයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් තවදුරටත් මේ බන්ධනාගාරය ආශ්‍රිතව මෙහෙයුම් මේ වෙන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පොලිස් නිලධාරීන් 400ක් පමණ යොදවලා තියෙනවා මේ ප්‍රදේශය ආරක්ෂාවට. විශේෂ කාර්ය බලකාය නිලධාරීන් 200ක් පමණ යොදවලා තියෙනවා බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සඳහා. ගුවන් හමුදාවෙත් සහය ඇතිව ඩ්‍රෝන යොදාගෙන මේ ඇතුළත නිරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව මේ තත්ත්වය යථාවත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාව වන විට යම් ආකාරයකට බන්ධනාගාරය තුළ සංසුන් ස්වභාවයක් දක්නට ලැබෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.